එහෙනම් අපි දන්නවා ජීවීන් විදියට ශාක සහ සතුන් ඉන්නවා. සුද්ධ ජීවීන් මම මෙතෙන්දී අරගෙන නැහැ. ඒ ශාක සහ සතුන් තුළ සිදුවෙනවා පරිවෘත්තීය ක්‍රියාව. ඒ පරිවෘත්තීය ක්‍රියාවන් වල උදාහරණ තමයි ප්‍රභා සංශ්ලේෂණය, ශ්වසනය, ප්‍රෝටීන සංශ්ලේෂණය, DNA RNA සංශ්ලේෂණය සහ විවිධ නොයෙකුත් ආකාරයේ කාබනික සංයෝග සහ අකාබනික සංයෝග නිකුත්. එතෙන්දී අපි අවධානය යොමු කරන්නේ බහුතරයක්ම නිපද වෙන කාබනික සංයෝග. මේ ජීවීන් තුළ නිපද වෙන මෙන්න මේ කියන කාබනික සංයෝග මොනවාමගින්ද? පරිවෘත්තීය ක්‍රියා මගින් නිපද වෙන කාබනික සංයෝග අපි පොදුවේ කියනවා ස්වභාව නිෂ්පාදනය. එතකොට මෙන්න මේ කියන ස්වභාව නිෂ්පාදනය නිපද වීම සඳහා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, සල්ෆර්, ජලය වැනි අමුද්‍රව්‍ය සහ සූර්ය ශක්තිය වැනි බල ශක්තියක් උපයෝගී කරගන්න. ඒකල්ල නිපද වෙනවා යම් කිසි රෝගයක ඒක ස්වභාව නිෂ්පාදනයක් වෙන. උදාහරණයක් විදිහට මම කිව්වා පිෂ්ඨය. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් කියන්නේ මේ ජීවීන් තුළ නිපද වෙන ස්වභාව නිෂ්පාදනය. ඊළඟට ප්‍රෝටීන්, ලිපිඩ, නියෂ්ටික අම්ල මෙන්න මේවා වෙලා මොනවාද වෙන්නේ? ස්වභාව නිෂ්පාදනය. එතනම් අපිට සරල අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන්. යම්කිසි ජීවියෙකු තුළ පරිවෘත්තීය ක්‍රියාමගින් නිපදවනු ලබන කාබනික සංයෝග පොදුවේ අපි හඳුන්වනවා ස්වභාව නිෂ්පාදනය කියලා. ඒ සඳහා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, සල්ෆර් වැනි අකාබනික සංයෝගද අකාබනික ද්‍රව්‍යන්ද ජලයේ සහ සූර්ය ශක්තියද උපයෝගී කරගන්න. එහෙනම් ලියමු ටියුට් එක නෙදී ඇට් ලියන්න ස්වභාව නිෂ්පාදනය යනු. ටියුට් එක තියෙනයි ලියන්න ඕම නැහැ. ඒක ලියලා තියෙන්නේ ස්වභාව නිෂ්පාදනය යනු. එහෙනම් ලියමු එතන. සජීවී පද්ධති තුල මේකේ PDF එක නැහැ. ටයිප් කරපු කෙනා ගාවත් නැහැ PDF එක. ෆොටෝ ටිකක් නම් ගහලා දාන්න පුළුවන්. සජීවී පද්ධති තුල ජලය හිරුවෙලිය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් වැනි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් වැනි අකාබනික ද්‍රව්‍ය ප්‍රයෝගී කරගනිමින් පරිවෘත්තීය ක්‍රියාමගින් නිපදවනු ලබන පරිවෘත්තීය ක්‍රියාමගින් නිපදවනු ලබන කාබනික සංයෝග ස්වභාව නිෂ්පාදන වේ.
जीवी निपदेन काबनी संयोग पदवी स्वभाव निष्पादन ये स्वभाव निष्पादन निपदेन जीवी परिवृत्ति क्रियाम ये सदा दायक अकाबनिक द्रव्यान जल सह शक्ति प्रभव दायक विशेष दायक सूर्य शक्ति मेन मेकन स्वभाव निष्पादन अभी पहासुसन प्रधान मेकन स्वभाव निष्पादन अभी पहासुसन प्रधान प्राथमिक पर्युत प्राथमिक पर्युत्तेजकीय मेटबॉलिटीज पर्युत्ति क्रियावली मेटबॉलिक रिएक्शन मेटबॉलिटीज जयान दिविनी गन्ना एम अभी हाँ दुन्ने नमा द्वितीक परिवृत्तज किए इन्हें स्वभाव निष्पादन अभी प्रधान कोटास देहगढ़ बेदे नमा इकट्ठे किए नमा प्राथमिक परिवृत्तज किए ला अनिकट्ठे किए ना द्वितीक परिवृत्तज किए वर्धने मेन्मे क्रियावली सदा अत्यावश्यम स्वभाव निष्पादन कार्य प्राथमिक पर्युत इतने जीवी को वर्धने सदा अत्यावश्य व्यंजन है विकसने प्रजनन कार्य सदा अत्यावश्य व्यंजन है हमें इमियाड यम किसी जीवित यम किसी अवधि है कभी विशेष एवं परिणत अवधि है यहाँ के यम यम कार्य निजुपर के नियम सदा अवश्य नो में किन संग उदाहरण के तरह आरक्षा व सप्याग नियम सदा स्वभाव निष्पादन प्रधान प्राथमिक पर्युत्तेज सह द्वितीयक पर्युत्तेज यम किसी जीवी के वर्धने सदा अतिशय अत्यावश्य विकसने प्रजनने सदा अनिवार्य में मेक सैम जीवी तुम निपदे हमें द्वितीय पर्युत हम जीवी तुम निपदे एफ एम जीवी तुलमण निपदे मेवा मे क्रियावली सदा अवश्य महापरिमाण विशाल प्रमाण निपदे विशाल प्रमाण निपदे मेवा विशाल प्रमाण निपदे सुर प्रमाण निपदे प्रमाण मे प्राथमिक पर्युत्तेज निपदे सदा कार्बन हाइड्रोजन ऑक्सीजन नाइट्रोजन वेनी अकाबनिक संयोग युवदायक स्वभाव निष्पादन प्राथमिक पर्युत्तेज सह द्वितीयक पर्युत्तेज के प्राथमिक पर्युत्तेजी जीवी वर्धने विकसने प्रजने सदा अन्य अत्यावश्यक
හැබැයි ද්විතීක පරිවෘත්තජ යම්කිසි ජීවියෙකුගේ වර්ධනය ප්‍රජනනය විකසනය සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ආගේ ජීවිතයේ සුවිශේෂී වූ ක්‍රියාවන් ක්‍රියාවීම සඳහා තමයි අවශ්‍ය වෙන්නේ. ප්‍රාථමික පරිවෘත්තජ ගත්තාම සෑම ජීවියෙකු තුළම විශාල ප්‍රමාණවලින් නිපදවෙයි. හැබැයි ද්විතීක පරිවෘත්තජ සෑම ජීවියෙකු තුළම නිපද වෙන්නේ නැහැ. ජීවින් යම් කණ්ඩායමක් තුළ විතරයි නිපදවෙන්නේ. ප්‍රාථමික පරිවෘත්තජ ගත්තාම ඒවා නිපදවීම සඳහා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් වැනි ද්‍රව්‍ය ඍජුවම දායක වෙනවා. හැබැයි ද්විතීක පරිවෘත්තජ නිපද වෙන්නේ මෙන්න මේ ප්‍රාථමික පරිවෘත්තජ මොකද වෙන්නේ? වෙනස් වීමට ලක් වෙනවා. right. මෙන්න මේ කරුණු කාරණා ටික අපි හිතේ තියාගෙන යනවා. ස්වභාව නිෂ්පාදන ප්‍රධාන ආකාර දෙකයි. ටියුට් එක නැති ඇලියමු. ස්වභාව නිෂ්පාදන ප්‍රධාන ආකාර දෙකයි. ස්වභාව නිෂ්පාදන ප්‍රධාන ආකාර දෙකකි. පළවෙනි එක ප්‍රාථමික පරිවෘත්තජ. පළවෙනි එක ප්‍රාථමික පරිවෘත්තජ. ඒ අද ලියමු. ජීවියෙකුගේ වර්ධනයේ මුල් අවධියේදී නිපද වෙන ජීවියෙකුගේ වර්ධනයේ මුල් අවධියේ නිපද වෙන පැවැත්මට වර්ධනයට සහ විකසනයට සහ ප්‍රජනනයට වර්ධනයට පැවැත්මට විකසනයට සහ ප්‍රජනනයට ඍජුවම දායක වන මහා පරිමාණයෙන් නිපදවෙන කාබනික සංයෝග වේ. මම මේ කිව්වේ ප්‍රාථමික පරිවෘත්තජ වලට හැඳින්වීම. යම් ජීවියෙකුගේ වර්ධනයේ මුල් අවධියේදී නිපදවෙන පැවැත්මට වර්ධනයට විකසනයට සහ ප්‍රජනනයට ඍජුවම දායක වන මහා පරිමාණයෙන් නිපදවෙන කාබනික සංයෝග වලට අපි කියනවා ප්‍රාථමික පරිවෘත්තජ කියලා. ඊට තියෙනවා ලියාගන්න උදාහරණ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ් නියෂ්ටික අම්ල. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ්, නියෂ්ටික අම්ල. ඊළඟට එන්නේ ද්විතීක පරිවෘත්තජ වලට. අංක දෙක ද්විතීක පරිවෘත්තජ.
යම් ජීවියෙකුගේ යම් ජීවියෙකුගේ වර්ධනයේ පරිණත අවදීදී ඉපදෙන්නේ යම් ජීවියෙකුගේ වර්ධනයේ පරිණත අවදීදී ඉපදෙන්නේ යම් ජීවියෙකුගේ වර්ධනයේ පරිණත අවදීදී ඉපදෙවෙන වර්ධනයේට වර්ධනයේට විකසණයට සහ ප්‍රජනනයට වර්ධනයට විකසණයට සහ ප්‍රජනනයට ඍජුවම දායක නොවන වර්ධනයට විකසණයට සහ ප්‍රජනනයට ඍජුවම දායක නොවන වර්ධනයට විකසණයට සහ ප්‍රජනනයට ඍජුවම දායක නොවන ප්‍රාථමික පරිවෘත්තජ ප්‍රාථමික පරිවෘත්තජ ආධමික පරිවෘත්තජ විකරණයෙන් සෑදෙන ආධමික පරිවෘත්තජ විකරණයෙන් සෑදෙන ආත්මික පරිවෘත්තජ විකරණයෙන් සෑදෙන. ඒ කියන්නේ වෙනස් වීමෙන් හැදෙන. ආත්මික පරිවෘත්තජ විකරණයෙන් සෑදෙන. ඉතා සුළු ප්‍රමාණවලින් නිපද වෙන. ඉතා සුළු ප්‍රමාණවලින් නිපද වීම. ඉතා සුළු ප්‍රමාණවලින් නිපද වෙන කාබනික සංයෝග වේ. ඉතා සුළු ප්‍රමාණවලින් නිපද වෙන කාබනික සංයෝග වේ. එහෙමනම් දැන් අපි ප්‍රාථමික පරිවෘත්තජ ගැන යමක් ගන්නවා. ඒ වගේම ද්විතීක පරිවෘත්තජ ගැනත් යමක් ගන්නවා. එතකොට යම්කිසි රසායනිකයක් දුන්නොත් ඒක ප්‍රාථමික පරිවෘත්තජයක්ද එහෙමත් නැත්නම් ද්විතීක පරිවෘත්තජයක්ද කියලා අඳුනා ගැනීමට අපිට දල අදහසක් තියෙන්න ඕන. ගොඩක් වෙලාවට අපිට ගොඩක් හුරු රසායනික සංයෝග එනවා. පොදුවේ ගත්තාම මේක 100%ක් නෙවෙයි නේද? ඒවා වැටෙන්නේ ප්‍රාථමික පරිවෘත්තජ ගණනේ. හේතුව ඒවා මහා පරිමාණයෙන් නිපදෙනවා. ජීවීන්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට ගන්නකො සෙලියුලෝස් කියන එක අනිවාර්යෙන් ඕනේනේ ජීවීකුගේ පැවැත්ම ගහක කඳ නිර්මාණය වීම සෛල නිර්මාණය වීම සඳහා සෙලියුලෝස් තියෙන්න ඕන සෛල පිටිය. එහෙනම් එතකොට සෙලියුලෝස් කියන්නේ අනිවාර්යෙන්ම ප්‍රාථමික පරිවෘත්තජයක් වෙනවා. හැබැයි අපි ගත්තා නිකොටීන් කියන එක. ශාකවල නෙහදෙන්නේ දුම්කොළ. මේ නිකොටීන් කියන එක ශාකයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඒක ද්විතීක පරිවෘත්තජයක් වෙනවා. එහෙනම් අපි ගත්තොත් එහෙම යම්කිසි රසායනික සංයෝගයක් එහෙම නැත්නම් ජෛව අණු වර්ගයක් ඒක අපිට ටිකක් හොඳ උරු පුරුදු එකක් නෝ අන්න ඒක ගොඩාක් වෙලාවට වැටෙන්නේ ප්‍රාථමික පරිවෘත්තජ ගන්නේ
अमुतु आकार नितर दिवेली एक द्वितीय पर्युत्तेज प्राथमिक पर्युत्तेज सह द्वितीय पर्युत्तेज विंकरण सरल निर्णय के तमय बलंड तुंगिनी अट दिहाने पाद संयोग प्राथमिक पर्युत्तेज द्वितीय पर्युत्तेज विंकर प्राथमिक पर्युत्तेज की द्वितीय पर्युत्तेज की द्वितीय पर्युत्तेज फीनोल फीनोन द्वितीय पर्युत्तेज सुक्रोस सुक्रोस की कपीट होते हुए शक्ति निपतिम सनह अवश्य रसायनिक अक्नो ऐन प्राथमिक पर्युत्ति सुक्रोस प्राथमिक पर्युत्ति सुक्रोस इलाक्वीन की एक आहलत ने धर्म समय हुए हेचवीन दीदी के पर्युत जब कार्बोहाइड्रेट होने दो हुरु पुरु दी अत्यावश्य विनो ये नंगे के प्राथमिक विनो कार्बोहाइड्रेट प्राथमिक पर्युत्तेज जीवी के वर्धने विकसने प्रवत्म सन अत्यावश्य कार्बोहाइड्रेट इकाड दिन फ्लेवनोइड के लेखा दंतमय अपीट उरुकुरुदे मम्मी के अभी विभागे अनुगमने तो सरल के फ्लेवनोइड द्वितीय फ्लेवनोइड द्वितीय पर्युत्तेज फ्लेवनोइड द्वितीय पर्युत्तेज इलाके दिनों पॉलीफिनोल पुरुने दंतमय है एना पॉलीफिनोल द्वितीय का पर्युत्तेज है क्या करो पॉलीफिनोल है द्वितीय का पर्युत्तेज है क्या करो इलाके दिनों प्रोटीन कौन देखा हुआ प्रोटीन प्राथमिक पर्युत्तेज अम्मी विलावती अनीत इसराट करगनिया पुलवांग युट नदी मगे करगनिया अनीत करगनिया
ඊළඟට තියෙන්නේ ඊයුජිනෝල් පුරුනේ දැන් තමයි ඇහුවේ එහෙනම් මෙන්න ඊයුජිනෝල් ඊයුජිනෝල් පරාබෝලෙන් තමයි ගන්න ඊයුජිනෝල් ද්විතීක පරිවෘත්තජයක් වෙනවා ඊළඟට දිනන ලිපිඩ හොඳට හොරුයි අපිට එහෙනම් ලිපිඩ ප්‍රාථමික පරිවෘත්තජය ලිපිඩයක් කියන්නේ ප්‍රාථමික පරිවෘත්තජයක් වෙනවා ඊළඟට දිනන ඇසිටික් අම්ලය අපිට හොඳට හොරුයි ඇසිටික් අම්ලයේ යම් ජීවීන්ගේ අත්‍යවශ්‍ය සංඝටක වෙනවා එහෙනම් ප්‍රාථමික ඇසිටික් අම්ලය ඇසිටික් අම්ලය ඊළඟට කැෆේන් ඔය රෙඩ් බුල් වගේ පානවල එහෙම අඩංගු වෙන්නේ කැෆේන් කියන ඒතකොට සමහරක් අයට අත්‍යවශ්‍ය වෙනවා කියලා ඒක දාන්නේ නැහැ අපි ප්‍රාථමික පැත්ත කැෆේන් කියන්නේ ද්විතීක පරිවෘත්තජය කැෆේන් ද්විතීක පරිවෘත්තජය ඊළඟට ලැක්ටික් අම්ලය කියන්නේ ප්‍රාථමික පරිවෘත්තජයක් වෙනවා ලැක්ටික් අම්ලය ප්‍රාථමික පරිවෘත්තජයක් වෙනවා ඊළඟට සිනමැල්ඩිහයිඩ් කුරුයිද අපිට සිනමැල්ඩිහයිඩ් කියන්නේ කුරුඳු වලින් ගන්න අපිට උරු නැහැ සිනමැල්ඩිහයිඩ් වේදික පරිවෘත්තජයක් වෙනවා සිනමැල්ඩිහයිඩ් වේදික පරිවෘත්තජයක් වෙනවා ඊළඟ එක මෝෆීන් දැන් තමයි ඇහුවේ එහෙනම් ද්විතීක පරිවෘත්තජය මෝෆීන් පොපි ශාකයෙන් තමයි ලබා ගන්නේ මෝෆීන් වේදනා නාශකයක් විදිහට භාවිතා කරන මෝෆීන් ඊළඟ එක එතනෝල් එතනෝල් කියන්නේ හැම ජීවියෙකුටම අත්‍යවශ්‍ය සංඝටකයක්. සමහරක් අයට වැඩිපුර අවශ්‍ය වෙනවා. දෙයින් තමයි හවස වරුවට එම කෑක ගහ පාරවල් වල එන්නේ. එන්න එතනෝල් කියන්නේ ප්‍රාථමික පරිවෘත්තජයක්. එතනෝල් කියන්නේ ප්‍රාථමික පරිවෘත්තජයක්. ඊළඟට තියෙන්නේ කාඩමම් කියන්නේ එනසල් වලින් ගන්න කාඩමම් වොයිස් එතකොට ඒක ඇවිල්ලා ද්විතීක පරිවෘත්තජයක් කාඩමම් ඔව් එතනවල නිපද වෙනවා විවිධ පරිවෘත්ති ක්‍රියාමගින් නිපදවෙන ඒක මදි වෙන අය තමයි පිටින් ගන්න ඊළඟට ග්ලයිකොජන් අපිට හොරුයි ග්ලයිකොජන් නේනම් ප්‍රාථමික පරිවෘත්තජයක් වෙන
ග්ලයිකොජන් ප්‍රාථමික පරිවෘත්තජයක් වෙනවා. ඊළඟට ජෙරනියම් දැන් තමයි එන්නේ වීදීක පරිවෘත්තජයක් වෙනවා. ජෙරනියම් වීදීක පරිවෘත්තජයක් වෙනවා. ඊළඟට සෙලියුලෝස් මම ඉස්සල්ලක් කිව්වා शाक अत्यावश्य प्राथमिक शाक अनिवार्यमे शैलभित्ति निर्माण सदा सेल्युलोस प्राथमिक निकोटीन वीदी का पर्युत्त जाओ दुंकोल वाले तमाई थी निकोटीन इकाई ले वीदी का पर्युत्त जाओ पिनो इलांगे मेनन देन तमाई है हुए द्वितीय परिवर्तन जब के इगाम टे टर्फिनोइड एक दिन तमाये हैं टर्फिनोइड द्वितीय परिवर्तन जब के अभी विटामिन की है ना अभी तो अत्यावश्य ना हम बहुत है ना विटामिन प्राथमिक पर्यावरण जाप पे इलाके दिन ने जिंजर ऑयल सा वैसे सीन ये देखो मैं द्वितीय का पर्यावरण जीवन में जिंजर ऑयल मेन मे आकार स्वभाव निष्पादन प्राथमिक पर्युत्तेज सह द्वितीयक पर्युत्तेज लेस वर्गीकृत सर प्राथमिक पर्युत्तेज सन्ना उदाहरण कीप्याक सह द्वितीयक पर्युत्तेज सन्ना उदाहरण कीप्याक अपि मदगत भागण्डे वे अपे पाणिनी अत्रमपि अवधानं यमु करन्ने मिन्न मे कोटस सह नोयेक नोयेक अपि मेतन संधान नोकरपु द्वितीयक पर्युत्तेज आकार अपि इसरादि हमुवे विविधाकार प्रयोजन මේ ද්විතීක පරිවෘත්තජ වල ශාකයකට ලැබෙන ප්‍රයෝජන සමහර ශාක වලට ලැබෙනවා වර්ණයක් උදාහරණ ඔයගොල්ලෝ දැකලා ඇති සමහරක් ශාක වල කඳන් එක එක වර්ණයන්ගෙන් යුක්තයි मालक पाट वर्ग गुड़ाती पत्र एक वर्ण अंगे समन्वित
ඊළඟට සමාරක්ෂා කොළ ලැබෙනම ආවේනික ගන්ධයක් ප්‍රධානයක් විදිහට අපි ගත්තොත් එimhe lemon citrus කුලේ ශාකවල කොළයක් පොඩි වුණත් දෙහි කොළයක් නුඩන් කොළයක් පොඩි වුණත් ගඳක් එනවා ශාකවල ඵලයේ පොත්තේ ගඳක් එනවා ආවේනික ගන්ධයක් හම්බ වෙනවා ඒ වගේම සමහරක් ඒවා පොඩ්ඩක් කපපුවාම එනවා කිරි වගේ ගන්න පතුක් වර්ග වගේ වෙයි තියෙනවා පොඩ්ඩක් කපුවාම කිරි ගතියක් එනවා ඒ විල්ල ඒකට නම් වෙනවා ආරක්ෂාව සඳහා උපක්‍රමයක් තොර මෙන්න මේ කියන ශාකවල වර්ණයක් ගන්ධයක් ආරක්ෂාවක් ලබා දීම සඳහා ද්විතීක පරිවෘත්තජේ ගණනාවක් දායක වෙයි. එතකොට මේ ද්විතීක පරිවෘත්තජ කියන්නේ මොහොම පැතිරෙන විශයක්. දැන් ඔය කොරෝනා වලට බෙහෙත් අදද්දී ආයුර්වේදේ කරන්නේ මෙන්න මේ ද්විතීක පරිවෘත්තන් නිස්සාරණය කරනවා යම් යම් උපක්‍රම භාවිත කරලා ඒවා යම් කිසි අනුපාතයකට මිශ්‍ර කරලා ඖෂධ හදන. ඒගොල්ලෝ ඒවා තමයි අත්හදා බැලීම් කරන්නේ. එතකොට මේ ද්විතීක පරිවෘත්තජ ගත්තාම පොදුවේ ගත්තාම වර්ග ගොඩාක් තියෙනවා. හැබැයි අපිට මේක වර්ග කරන්න පුළුවන් ෆීනෝල්. පොලිෆීනෝල්. ටර්ෆිනොයිඩ්. ඊළඟට ෆ්ලේවනොයිඩ්. සුවඳ දෙන ඒවා සගන්ධ තෙල්. දැන් උදාහරණයක් විදිහට කුරුණු තෙල් එහෙම ගත්තම සගන්ධ තෙල්. ඊළඟට ක්වීනෝන්. මේ ආකාරයට ගොඩාක් ක්‍රම වලට වර්ග කරනවා. ඇත්තටම ෆීනෝල කියන්නේ බෙන්සීන් වලයකට OH කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ක්‍රියාකාරී කාණ්ඩය පියව ෆීනෝල කියනවා. පොලිෆීනෝල වෙන්නේ මේකට OH කාණ්ඩයක් තව එකක් මේ පැත්තෙන් આવොත් පොලිෆීනෝල් වෙනවා. ඔය ආකාරයට ගත්තාම කාබනික සංයෝග වල ක්‍රියාකාරී කාණ්ඩ මත පදනම් වෙලක් දෙද. ඊට අමතරව සමාන ලක්ෂණ සහිත ද්විතීක පරිවෘත්ති වර්ග කරනවා ෆීනෝල පොලිෆීනෝල සගන්ධ තෙල් ටර්ෆිනොයිඩ් ක්වීනෝන මෙනේන් ඔන්න මේ ආකාරයට වර්ග කරනවා. එතන අපි මේ වර්ගීකරණය ඉගෙන ගන්නේ නැහැ. අපේ විෂය නිර්දේශයත් වෙන්නේ නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම જાතිය කීපයක් තියෙනවයි කියලා. ඒ අතරින් ශාකෝල මෙන්න මේ ආරක්ෂාව සඳහා වැදගත් වෙන්නේ මොනවද කියන එක පොඩ්ඩක් අපිට මතක තියාගන්න වෙනවා. මොකද හේතුව අපි කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්පවත් කතා කරන්නේ නැහැ විෂය නිර්දේශය තුල. ඒවා මම දකින විදිහට ඒවා විෂය නිර්දේශයේ තියෙන අඩුපාඩු. මේ ද්විතීක පරිවෘත්තජ නිස්සාරණය සහ වෙන්කිරීම සහ ඖෂධ නිෂ්පාදනය තනිකරම කාබනික රසායන විද්‍යාවේ මූලධර්ම මත පදනම් වෙයි. කාබනික රසායනික විද්‍යාවේ මූලධර්ම කිසියම් දෙයක් සාකච්ඡා කරන්නේ නැතුව අපේ සිලබස් එකට දාලා තිනවා මෙන්න මේ විදිය කොටස. ඒකට මේවා උගන්වන්න ගියාම අපි අමාරු වෙනවා. ඉගෙන ගන්න ඕගොල්ලෝ අමාරු වෙනවා. අපි දැන් ලංකාවනේ මේ කවුරු කොහොම අමාරු වෙන්නත් ඒවා හදපු මිනිස්සුන්ට කිසිම මොකක් වග ඇති වෙන්නේ නැහැ. පුළුව පුළුවන් විදියට ගුරුවරු අමතර කර්ම කාරණා එකතු කර 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 මේක ඔයගලන්ට දාන්න බලනවා. පුළුවන් අය ඒක අවබෝධ කර ගන්න බලනවා. බැරි අය ඒක කටපාඩම් කර ගන්න බලනවා. කල විභාගයෙන් ඒක එතනින්ම අවසන් කරලා දාන. ඒ විදිහට තමයි ලංකාවේ අධ්‍යාපනය ඇදලා තියෙන්නේ. ඉතින් සිලබස් එකට උගන්වන්න ගියාම ඕක තමයි කතාව. නමුත් කරන්න දෙයක් නැහැ. අපි එනවා මෙන්න මේ විදිහේ ඉයුට් එක නැතිවෙයි ද්විතීක පරිවෘත්තජ ශාකවල වර්ණයක් ලබා දීම
ශාංකවලට ආමේනික ගන්ධයක් ලබා දීම ශාංකවලට ආරක්ෂාව සැපයීම කියන කොටස් තුනට වෙන් කරගන්න. තියෙන අයට ගැටලුවක් නැහැ ඩියුට් එක ප්‍රශ්න අංක 4 5 6 තමයි ඔය අහන්නේ. මේවා ශාකවල ආරක්ෂාව සඳහා වැදගත් වෙනවා. ඊළඟට ශාංකමලට ආවේනික වර්ණයක් ලබා දීම සඳහා ඔය කැරක්ටලයක් කීම ගත්තාම පහ පාට. එතකොට ඒ සඳහා ලබා දෙනවා ක්වීනෝන් සහ මෙනේන්. ක්වීනෝන් සහ මෙනේන්. ඉතින් මේව මතක තියාගන්න තමයි තියෙන්නේ වෙන ක්‍රමයක් නැහැ. කොයින් හරි ටිකක් ඔබලා දාලා තියෙනවා. ඉතින් ඒක මෙතක තියා මෙන්න මේක අපිට මතක තියාගන්න යාන්ත්‍රණයක් නැහැ මේ විශේෂ හැදিলা. මොකද මේවා ගැන අපි දන්නේ නැහනේ. ඇල්කලොයිඩයක් කියන්නේ මොකද්ද කියන එක විය සූත්‍රයක් ආශ්‍රයෙන්වත් කියලා දෙන්නේ නැහැ කොහොමද. ඊළඟට තියෙන්නේ ශාක වල ආමේනික ගන්ධයක් ලබා දෙන්නේ. ෆිනෝල් පොලිෆිනෝල්. ෆිනෝල් පොලිෆිනෝල් තමයි දායක වෙන්නේ. එහෙම ගත්තාම අපේ විෂය නිර්දේශයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරනවා ද්විතීක පරිවෘත්තජ කියන ඒවා. එකක් තමයි ටර්ෆිනොයිඩ් සහ සගන්ධතේ. ඊළඟ එක තමයි ෆිනෝල සහ පොලිෆිනෝල. තුන්වෙනි ආකාරය තමයි ඇල්කලොයිඩ්. හයි. කියුට් එක නැති අයයි තියෙන අය ඔක්කොම පොඩියක් මේ විදිහට දාගන්න. ද්විතීක පරිවෘත්තජ වර්ගකරණ ප්‍රධාන ආකාර තුනකට කිව්ටි ගිනේ එක පොඩ්ඩක් එතන ඉස්සරහින් ගියා ගන්න ඉඩක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි ටර්ෆිනොයිඩ් සහ සගන්ධතේ. ටර්ෆිනොයිඩ් සහ සගන්ධතේ ද්විතීක පරිවෘත්තජ පළවෙනි ආකාරය. දෙවෙනි ආකාරය තමයි ෆිනෝල සහ පොලිෆිනෝල්.
phenol saha polyphenol wala thungini aakare thamai alkaloid එනං සංගන්ධ තෙල් අපේ විෂය නිර්දේශයට අනුව අපි වර්ග කරනවා ප්‍රධාන ආකාර තුනකට ටර්ෆිනොයිඩ් සහ සගන්ධ තෙල් ටර්ෆිනොයිඩ් සහ සගන්ධ තෙල් දෙවෙනි එක ෆිනෝල සහ පොලිෆිනෝල ෆිනෝල සහ පොලිෆිනෝල තුන්වෙනි එක ඇල්කලොයිඩ් තුන්වෙනි එක ඇල්කලොයිඩ් එතකොට අපි මේව ලබා ගන්නේ ශාකවලින් ඊට අමතරව සුද්ධ ජීවීන්ගෙන් එමත් ගන්නවා. අපිට අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ශාකවලින් ලබා ගන්නා ද්විතීයික පරිඋත්තේජක ගැන. එතකොට අපි මේ එක් එක් ශාකයෙන් ලබා ගන්නා ද්විතීයික පරිඋත්තේජක ගැන පොඩි අදහසක් තියෙන්න ඕන. හරි. එනම් මේ පැත්තට අරගන්නවා ශාකය මේ පැත්තට ගන්නවා රසායනිකය කියුට් එකේ නම් අංකයේ 7 තියෙනවා කියුට් එක නැති අය ද්විතීයික පරිවෘත්තජය ලබා ගන්න ආකාරය ශාක කියලා මේ විදිහට ලියා ගන්න. ද්විතීයික පරිවෘත්තජය ලබා ගන්න ශාක. පළවෙනි එක තමයි කුරුඳු ශාකය. කුරුඳු ශාකය. ලංකාවේ අම්බලම් කොට පැත්තේම තියෙනවා කුරුඳු. බද්දේගම. කුරුඳු වලින් ගන්නවා ඇත්තටම ප්‍රධාන සංඝටක තුනක්. පළවෙනි එක තමයි ඊයෝජිනෝල්. දෙවෙනි ආකාරය තමයි සිනමෙල්ඩිහයිඩ්. තුන්වෙනි ආකාරය තමයි කැම්ෆර්. කුරුඳු වලින් ගන්නවා ඊයෝජිනෝල්, සිනමෙල්ඩිහයිඩ් සහ කැම්ෆර්. ඊයෝජිනෝල් සිනමෙල්ඩිහයිඩ් සහ කැම්ෆර් දෙවෙනි එක තියෙන්නේ පැංගිරි. ඔය හම්බන්තොට පැත්තේ එහෙම තියෙනවා. පැංගිරි. මේකෙන් ලබා ගන්නවා රසායනිකයකට කියනවා ජෙරනියෝල් කියලා. එහෙනම් ඕගොල්ලෝ දැන් ද්විතීයික පරිවෘත්තජ වලට අලුත් අලුත් ටිකක් එකතු වෙනවා ජෙරනියෝල්.
තුන්වෙනි එක තමයි සේද. සේද. මේකෙන් ගන්නවා සිට්‍රෙල් කියලා සංයෝගයක්. එහෙනම් ඒකත් තවත් දීතික පරිවෘත්තයක්. සිට්‍රෙල්. සිට්‍රෙල්. ඊළඟට කරාඹු අනේදාන මෙහෙම නෙවෙයි ගන්නවා ඊයුචිනෝ ඊයුචිනෝ ඊගාවෙක සමන් පිච්ච ජස්මෝන් ඊළඟ එක රෝස ගන්නවා සිට්‍රනෙලෝල් සිට්‍රනෙලෝල් ඊළඟ එක දොඩම් දොඩම් ගන්නවා ජෙරනියෝන් ජෙරනියෝන් ඊළඟ එක ලෙමන් ගන්නවා ලිමොනීන් ලිමොනීන් ඊළඟ එක කරදමුණු කරදමුණු ගන්නවා ටර්ෆිනයිල් ඇසිටේට් ටර්ෆිනයිල් ඇසිටේට් ටර්ෆිනයිල් ඇසිටේට් ඊළඟට සාධික්කා මෙදවල පැත්තට එහෙම තියෙන්නේ මේකෙන් ගන්නවා එකක් තමයි සැප්නී ඊළඟට ගන්නවා ලිමොනී ඊළඟට ගන්නවා මිරිස්ටික්
සාධික්ක සැබ්නීන් ලිමොනීන් මිරිස්ටික් වැනිලා ගන්නවා වැනිලී लंकावे प्रोसेस मुदल ඉගෙන ගන්නත් පස්සේ එහෙමම අතාරලා දාන එක තමයි ගොඩක් අය කරන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම මෙන්න මේ ශාක වලින් ලබා ගන්නා බොහොමයක් ද්‍රව්‍ය භාවිත කරන මොනවාද? සාම්ප්‍රදායික ඖෂධ විදිය. මේ සාම්ප්‍රදායික ඖෂධ විදියට භාවිත කරන්නේ බොහොමයක් ශාකමය ද්‍රව්‍ය තමයි භාවිත කරන්නේ. මම ප්‍රශ්නංගේ අට විදිහට දාලා තියෙන්නේ සාම්ප්‍රදායික වෛද්‍ය කර්මාන්තයේදී භාවිතයට ගනු ලබන ශාක සහ ඒවායේ භාවිතාව. මේවා ආච්චිලා සියලා හොඳටම දන්න. සාමාන්‍යයෙන් ගෙදරක කෞමාරිකා පඳුරක් දෙකක් තියෙනවා අනිවාර්යයෙන්. දැන් බලන්න ගෙදර කෞමාරිකා පඳුරක් තියෙනවද කියන अनिवार्यमारीका सांप्रदायिक औषध सांप्रदायिक औषध තුන්වෙනි ලෝකේ රටවල මිනිස්සු බහුතරයක් අපි වගේ රටවල සාම්ප්‍රදායික ඖෂධ කරේ තමයි බහුතරයක් විශ්වාසයේ තියෙන්නේ. ඒක දැන් දශකයක් තුල ඇතුළත ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. කියන්නේ හැමෝම ඉන්දීසි බෙහෙත් වලට යමු වෙනවා. සාම්ප්‍රදායික ඖෂධ අතහැරන තාව. ඒක ඒගොල්ලන්ගේ ප්‍රචාරණයේ තියෙන සවිවත්කම. සහ දේශීය ඖෂධ අමාත්‍යාංශයේ සහ ඒ ආශ්‍රිත තියෙන රාජ්‍ය ආයතන අනුගමනය කරන නිහඬ පිළිවෙත. ඉන්නා මෙන්න මේ වගේ දේවල් අයින් වෙලා. එහෙනම් කුමාරිකා වැදගත් වෙනවා භාවිතාවය පිලිස්සුම් තුවාල සඳහා. මං ශාකය කියලා ඉස්සරහට කියන්න නැත්තම් පෑන් වල දින්දේ වුණා පෑන් ගන්න දිහාවක් නැහැ. එහෙනම් ලියා ගන්න පළවෙනි එක කුමාරිකම්. කුමාරිකා. ඉස්සරෙන් ලියන්නේ පිලිසුම් තුවාල සඳහා පිලිසුම් තුවාල සඳහා
දෙවෙනියක චර්ම රෝග සඳහා චර්ම රෝග සඳහා පිලිසුම් තුවාල සඳහා චර්ම රෝග සඳහා ये आनयन सनहा विशेष वेडपील परिसर भावित रही मिले अनिवार्य सिद्ध नमदेमेंट बलाट कंडपुल तम सांप्रदायिक औषधियाल खंड अकमे दीवना सर खंडलो आचियामेंडवीलिए अड़वे सांप्रदायिक मटन में बेहतर मगेमेंदीपुर हंदी वेदना मेवल्ड सुधुलून भावित करूण वाले प्रतिजीवक सुधुलून प्रतिजीवक अनिवार्योनी चूटी बबाल वेली आड़नो मेटी आड़नो इतकोट अतलेमेनो निका बिबिली बिबिली इतकोट मुंट उतर हमदल टीका मट मत अभी राज्य कुहमदेल का पीजी से पड़ी पांगड़िया चर्म रोग आसाधन सदहा कुहम चर्म रोग आसाधन सदहा चर्म रोग आसाधन सदहा ईलंगी का पेपोल पेपोल गन्नमा तुआल सुवकिरी में संभा මේ අර ඩෙන්ගු වලටත් මං හිතන්නේ පැපොල් වල දළු අරගෙන ඒ යුෂේ අරගෙන බොන්න දීලා රුධිර පට්ටිකා ගන්නනේ ඉහළණම් වල තියෙනවා. ඒක ළඟදි සුවා ගැනීම. නමුත් සාම්ප්‍රදායිකව පැපොල් භාවිත කරලා තුවාල සුව කිරීම සඳහා. එනන් කියන්නේ පැපොල් තුවාල සුව කිරීම සඳහා. තුවාල සුව කිරීම සඳහා.
ඊළඟට කහ ගොඩක් වෙලාවට ඔය දේවාල වල එහෙම ඉහින්නෙම කහනේ යන්නේ කාටත් එක කහ වතුර ගහනවා අයියේ එනේ කා විස බීජයක් කියලා ගන්න එහෙනම් විස බීජ නාශක ගුණයක් තියෙනව මොනේද කහවල එහෙනම් ලියන්න විස බීජ නාශකයක් ලෙස විස බීජ නාශකයක් ලෙස විස බීජ නාශකයක් ලෙස ඊළඟට මුරුංගා මුරුංගා හොඳ ප්‍රතිඔක්සිකාරකයක් වෙනවා ලංකාවේ මුරුංගා කොළ අරගෙන ඒකෙන් හදන කැප්සූල් එකක් ඒ මුරුංගා කොළ අරගෙන වේලලා ඒව කුඩු කරලා කැප්සූල් එකක් විදියට හදලා පිට රට යවනවා කියන්නේ මේක හොඳ ප්‍රතිඔක්සිකාරක ඖෂධයක් ලෙස භාවිතා කරනවා එහෙනම් ලියන්න මුරුංගා ප්‍රතිඔක්සිකාරක ඖෂධයක් ලෙස ප්‍රතිඔක්සිකාරක ඖෂධයක් ලෙස හයි එතකොට මෙන්න මේ කියන ශාකමය ද්‍රව්‍යයන් වල ඖෂධීය ගුණයක් තියෙන බව හොඳටම දැන් පැහැදිලි. එතකොට මෙන්න මේ ඖෂධීය ගුණයන් අපි අරගෙන ඒවා විද්‍යානුකූලව යම්කිසි ක්‍රියාවලියකට යොමු කරලා කෘතිම ඖෂධයක් සංශ්ලේෂණය කරනවා. එහෙනම් අපි මෙන්න මේ ශාකවල තියෙන යම් යම් රසායනිකයන් පරිේශනාගාර ඇතුළදී ඒවා එක්ස්ට්‍රැක්ට් කරගෙන, ඒ කියන්නේ නිස්සාරණය කරගෙන ඒවා මගින් කෘතිමව ඖෂධ සංශ්ලේෂණය කරනවා. හැබැයි මෙතෙන්දී මෙන්න මේ ශාක කියන්නේ ඉතාමත්ම සීමා සහිත ප්‍රමාණ. හැබැයි ඖෂධ ඉල්ලුම අති මහත් ගොඩක් ඖෂධ වලට ඉල්ලුම තියෙනවා. මේවා ප්‍රමාණවත් නැහැ ඉල්ලුම සපුරා වීම සඳහා. එතකොට මෙන්න මේවායේ තියෙන ඖෂධීය ගුණයන්ට සමාන රසායනික ව්‍යෝහයන් කෘතිමව නිෂ්පාදනය කරන රසායනාගාර තුල. කෘතිමව නිෂ්පාදනය කරන රසායනාගාර තුල. ඒගොල්ලෝ ඒ රසායනික ව්‍යෝහයන්ට සමාන රසායනික සංයුතියට සමාන ඖෂධ කෘතිමව නිෂ්පාදනය කිරීම තමයි අද සමාජයේ බහුතරයක් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් තුවාල සුවය කිරීම සඳහා කපුල් ලැබුවොත් එම උණු ලෝකෙන් පැපුල් අතරත් මතු මෙන්න මේක තමයි ඊගාවට අහන්නේ බලන්න නම් වෙන්නේ ශාක ප්‍රභවයකින් ඖෂධයක් නිස්සාරණය කර ශාක ප්‍රභවයකින් ඖෂධයක් නිස්සාරණය කර එමගින් බටහිර වෛද්‍ය විද්‍යානුකූල ඖෂධ සංශ්ලේෂණය කිරීමේ පියවර දක්වන ශාක ප්‍රභවයකින් ඖෂධයක් නිෂ්පාදනය කරලා නිස්සාරණය කරන බටහිර වෛද්‍ය විද්‍යානුකූල ඖෂධ සංශ්ලේෂණය කිරීම පියවර මගින් දක්වන. හිතන්නකෝ අපි හිතන්නකෝ මුරුංගා ගන්න කියන. එන ඉස්සල්ලාම අරගෙන මුරුංගා මද පවණේ වේලලා මොකද කරන්නේ? සිහින් කුඩු බවට පත් කරගන්න. පොඩි කැබලි බවට පත් කරගන්න. එහෙම නැත්නම් හිතන්නකෝ කරවිල වලින් ගන්න යනමයි කියන්නේ. කරවිල අරගෙන පවණේ වේලලා කුඩා කොටස් බවට පත් කරලා කුඩු කර ගන්න. ඊට පස්සේ මෙන්න මේකට මොන හරි ද්‍රව්‍යයක් දාලා මේ කරවිල වල තියෙන ද්‍රව්‍ය හිතන්න කරවිල වල තියෙන X කියන රසායනිකයක් තියෙනවා. ඔන්න ඒ X කියන රසායනිකය මොකක් හරි ජලයට හරි කාබනික ද්‍රාවකයකට හරි වෙනත් මොකක් හරි ද්‍රාවකයකට හරි අපි අරගන්නවා මෙන්න මේක. සරලවම ගත්තොත් මේ වගේ දෙයක්. ගෙදර තේ එකක් හදනමන තේ කොළ වල දිනන විවිධ රසායනික සංයෝග කැෆේන් තියෙනවා ක්වීනෝන් තියෙනවා විවිධාකාරයේ ටැනින් වර්ග තියෙනවා ෆ්ලේවොනොයිඩ් වර්ග තියෙනවා අපි කරන්නේ තේ කුඩු ටික උණු වතුරට දාලා මොකද කරන්නේ
ඒ තේ කුඩු වල තියෙන රසායනිකයන් ටික මෙන්න මේ ආකාරයට මේකට ගන්න. මොක තමයි කරන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය දේවලුත් තියෙනවා අනවශ්‍ය දේවලුත් තියෙනවා දෙයි. දැන් ඔය කැෆේන් කියන අපිට අවශ්‍ය කැෆේන් ටික තියාගෙන ඉතින් ටික අයින් කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් අපි කරන්නේ කැෆේන් නම් මේ කියන X කැෆේන් පමණක් දියවන අනිත් ඒවා දියනොමන කාබනික සංයෝගයක් ගන්න. ඒකට ගත්තාම ඒ කාබනික සංයෝගයේ මේ කැෆේන් කියන එක විතරක් තියෙනවා. ඊට පස්සේ මේ කාබනික සංයෝගය එක්ක වාෂ්ප කරලා පෙරලලා හරි මොකක් හරි කරලා X කියන එක වෙන් කරගන්නවා. ඔන්නම තමයි ඖෂධයක් සංශ්ලේෂණය වෙන්නේ. එන්න ප්‍රශ්න අංකේ 9. ස්වභාවික ප්‍රභවයකින් ඖෂධයක් නිස්සාරණය කර එමගින් බටහිර වෛද්‍ය විද්‍යානුකූලව ඖෂධ සංශ්ලේෂණය කිරීමේ පියවර දක්වන. පළවෙනි එක පියවරනේ පළවෙනි පියවර අංකේ 1. ශාක ප්‍රභවයකින් शाक प्रभवेगेन सीन लेस कुडु करगेनीम उदाहरणयक दिन तेकोलयक नम तेकोल अरगेन अपि करन्ने फैक्ट्रीयकिन अपिट ते कुडु वेवट अपि गेदेदि अदोत्तेम ते दलु टिक कडला पवने वेलला मोकद करन्ने इपस्से एक पोडि करला गन्न ए इस्सर गेवल वल ग्रीन टी कियन एक हदुवा पवन वेल सुधुर මට මතකයි අපේ ආච්චි අම්මලා ඒ ගෙදර තිබ්බ මෙන්න මේ විදිහ කිතුම් පොල්ලක් වගේ එකක් හදපු එකක් මිටක් එක්ක මෙහෙම. ඊට පස්සේ මේක මොකද කරන්නේ? ලී එක තියලා හොඳට තලනවා. මොකද අර රෙද්ද පිටින් මල්ලලා තලනවා. මොන මේක ඇතුලේ දිනේක හොඳට කුඩු වෙනවා. ඊට පස්සේ මේ රෙදි කැල්ල පිටින්ම මොකද කරන්නේ? උණු වාජනයක උණු වතුර වාජනයක මේ ගිල්ලලා තියනවා. आयु का शक्तिमत्मा सुदुसु निस्सारण क्रम्याक्मगिन शाकसारय निस्सारणी किरीम सुदुसु निस्सारण क्रम्याक्मगिन शाकसारय निस्सारणी किरीम संशुद्ध फले अंक तुने संशुद्ध फलये वेन करगेनी
संशुद्ध फल फलवी मतावट रसायनिको परीक्षा कर लो विद्या दंबिकेन फेल रासायनिक परीक्षा कर मेलिम फेल मुहिगा अंक हाथ प्रथम वतावट प्रथम वतावट रासायनिक क्रमे की रासायनिक क्रमे की इहत फल परीक्षा किरी इहत फल परीक्षा किरी रासायनिको परीक्षा कर विषद्रव्यन्न जीवीन युदागिन औषधे परीक्षा कर अभी नाट लोके सत्तु जीवित कालेम मेरले औषध निष्पादन समागम औषध टेस्क्रीम सदा सत्युदागिन अभी नोदन वर्तम अभी औषध टेस्क्रीम सदा भाजने विलाय लोके दीवन रटवलकराने तुंगिनी लोके रटवल वल्ट मुनमुनारे दिला टेस्क बलो जीवत्न मेरण हेमदेवल सिद्धे नो मेक औषध की माफिया लोके बहु रट वल विशेष इथियोपिया वगैरह रट वल विविधाकार प्रधान औषधियांगे अर्थदीतम नो नाम सत्ती नो अभी एक अर्थदीम लिखो तभी दाने नहेतु अभी एकुलतनाक्षिणी दिवन अपे परेशन करवाश ఏయినా సైనోఫార్మ్ గాంటి గ్యాద్ది గాహనో మోడానా గాంటి గ్యాద్ది గాహనో సైనోఫార్మ్ ఏకే నత్తం ఫైజర్ ఏక గాంటి గ్యాద్ది దేవిని వటేట ఏక గాహనో హేతువ අපිට ఏమ ලොකු పరిశేణ හැකියාවක් නැ విద్యావర్ధన ప్రవిశ్వవిద్యాలయ సహ ఓయ ఐఎఫ్ఎస్ ఏకి වගේ දෙක තුනක තමයි పరిశేణ කරන්නේ ఐ ఇది ఏయినా අපි අවුරු කිව්ව පළියට ఔషధ ගහන්න නැතුවත් බෑ ගහගන්න जीवीन युदागे औषधे परीक्षा जीवीन युदागन मीन जीवीन युदागन मीन अदाल औषधे परीक्षा जीवन युदागन मीन अदाल औषधे परीक्षा औषधे हरिगे मुका एक प्रतिचार दाकण स्वाभाविक प्रभाव मुकदमें सीमा सहित इतना मेन मे औषधे रसायनागार रसायनिक कृत्रिम अदन मे काबनिक रसायन विद्या में इहल ताक्षणिक क्रम अंक हय हय विनिपिय स्वाभाविक प्रभव स्वाभाविक प्रभव सीमित बेवीन स्वाभाविक प्रभव सीमित बेवीन कृत्रिम औषध संश्लेषणे कर कृत्रिम औषध संश्लेषणे कर कृत्रिम औषध संश्लेषणे कर
ගැලපෙන පරිදි ගැලපෙන පරිදි ඖෂධය නිෂ්පාදනය කිරීම ගැලපෙන පරිදි ඖෂධය නිෂ්පාදනය කිරීම ඊළඟට ඖෂධයන් නිෂ්පාදනය කරාට පස්සේ ඒ සඳහා ගන්න ඕනේ පේටන්ට් බලපත්‍රය पेटेंट बलपत्रयक गन्नो इगेन्नी मम औषधे निष्पादने करण मगे अनुमतियकिन तोरव लोके कोहेवत तनेगे ए संदहा आय औषधयन निपदवन्न पेटेंट बलपत्र एतोर पेटेंट बलपत्रय गन्न पुलुवन एन्नी अलुत निष्पादनयक संदहा पमनाय पारण एकक एम आय निष्पादने करला पेटेंट बलपत्र लबा गेनीमे कियावा नै एतन लियमु अंक हत पेटेंट बलपत्रय लबा गेनीम पेटेंट बलपत्र लागनी पास औषध निष्पादनेषधे निष्पादने වෙළඳපොළට නිකුත් කිරීම ඖෂධ නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කිරීම දැන් අපි ඉස්සෙල්ලා කතා කරා යම් යම් ශාකෝණින් ලබා ගන්නා ද්විතීක පරිවෘත්තය දැන් ඔන්න ඒ ද්විතීක පරිවෘත්තය භාවිතා කරේ औषधि द्वितीयक पर्युक्त जबले प्रभव भावित संयोगे प्रभव इलंगट भावित संयोगे प्रभव सह भावित පළවෙනියක දීලා තින්නේ ෆ්ලේවනොයිඩ්. මියුට් එක නැතිව ඉලියා ගන්න. ෆ්ලේවනොයිඩ්. ෆ්ලේවනොයිඩ් ගන්නේ තේ කොළවල. එනම් ප්‍රභවයේ තේ කොළ. ඒ සමාජ මාධ්‍යන්ගේ හැම චීනයේ ගොඩාක් වෙලාවට කොරෝනා මර්ධනය සඳහා යොදා ගන්නවා කියන ග්‍රීන් ටී. චීනය යොදා ගන්නවා ග්‍රීන් ටී කියන්නේ.
එහෙනම් තේකොළ වල තියෙන ෆ්ලේවොනොයිඩ් භාවිතා වෙන්නේ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස. දෙවෙනි එක එපිකැට්වීන්. එපිකැට්වීන්. මේක දිනනවා තේකොළ වල සහ කොකෝ වලට වල. තේකොළ වල සහ කොකෝ වලට වල. එතකොට තේ බොන එක සාමාන්‍ය සෞඛ්‍යයට හිතකර. උදේ පාන්දරට කිරිපිටි බොන එක තමයි සෞඛ්‍යයට හිතකර. ඉස්සර මිනිස්සු ගොඩක් වෙලාවට උදේට බොන්නේ කහට එකක්, හකුරු කෑල්ලක් එක්ක. ඒක දැන් අපි හකුරු ගත්තොත් එමෙ සීනි හකුරුනේ දෙන්නේ. ඉස්සර තිබ්බම හොඳ කිතුල්ලක්. ඒක අපි හිතලා බැලුවොත් එමෙ වතු කරේ ඉන්න ගොඩක් දෙමළ මිනිස්සු ඒගොල්ලෝ බොන්නේම කහට කියන එක. තේකොළ අපි නම් බ්‍රේන් දිනි බොන්නේ අපි සීනි දාලා බොන්නේ. ඔළුව වැඩිපුරම බොන්නේ නිකං කහට. අපි තේ බීලා දිය වැඩියව හදාගන්න. හැබැයි මේ මිනිස්සු මොදෙන මහන්සියලා වැඩ කරන්නත් පුළුවන්. ඒ වගේම ලංකාවේ ගත්තාම මධ්‍ය කඳුකරේ තේවතු තියෙන ගොඩක් උස් බිම්වල. ඒ උස් බිම්වල තමයි ඒගොල්ලන්ගේ ජනවාස තියෙන්නේ. මේ පිරිසිදු වාතයත් ඒගොල්ලන්ට තියෙනවා. අපි ඉන්න ටිකේ වාහන දුවලා දුවලා කාබන් ඩයොක්සයිඩ් මොනොක්සයිඩ් නම් තමයි අපි අදින්නේ. ඒගොල්ලන්ට ඒ හින්න අපිට වඩා හොඳ හෘද සෞඛ්‍යයක් තියෙනවා. හાર્ට් ඇටැක් හැදෙන ප්‍රමාණය අඩුයි. හાર્ට් ඇටැක් හැදෙන්නේම කවුද? මේ ටවුන් ආශ්‍රිතව ඉන්න කට්ටියට තමයි හැදෙන්නේ හાર્ට් ඇටැක් වැඩිපුර. ඒ වතු වල ඉන්න මිනිස්සුන්ට ගොඩාක් හાર્ට් ඇටැක් හැදෙන්නේ නැහැ. ඔයගොල්ලෝන්ට ඒක ප්‍රධාන හේතුව තමයි තේ කියන්නේ කහට බොන එක. එනම් මේකෙන් තියෙන විශේෂ වාසියක් තමයි පළවෙනි එක ලියා ගන්න. රුධිර සංසරණයේ කාර්යක්ෂම කිරීම. රුධිර සංසරණයේ කාර්යක්ෂම කිරීම. දෙවෙනි එක හෘද සෞඛ්‍ය සුරකීම. රුධිර සංසරණයේ කාර්යක්ෂම කිරීම හෘද සෞඛ්‍ය සුරකීම. ඒ තුමිනේ එක කැෆේ. සායත් කියන්න බර. හෘද සෞඛ්‍ය සුරකීම. රුධිර සංසරණයේ කාර්යක්ෂම කිරීම. හෘද සෞඛ්‍ය සුරකීම රුධිර සංසරණයේ කාර්යක්ෂම කිරීම. ඊළඟට කැෆේන් ගන්න තේකොළ. අපිට පරීක්ෂණයක් තියෙනවා මේ. කැෆේන් තේකොළ වලින් ගන්න. මෙයා තේකොළ වලින් ගන්නේ කැෆේන් එකක් තමයි ප්‍රතිඔක්සිකාරකයක් වෙන. ප්‍රතිඔක්සිකාරකයකි. ප්‍රතිඔක්සිකාරකයකි. දෙවෙනි එක උත්තේජක ඖෂධයකි. ප්‍රතිඔක්සිකාරකයකි දෙවෙනි එක උත්තේජක ඖෂධයකි. ඊළඟ එක තියන්නේ ජින්ජර් හෝල්. ජින්ජර් හෝල්
जिंजर निर्विंदकेस निर्विंदकेस इलांगटे प्रतिपिलिका जनक औषध लेस निर्विंदकेस प्रतिपिलिका जनक औषध लेस निर्विंदक अक्लेस प्रतिपिलिका जनक औषध अक्लेस इलांगिक इयुजिनोल इयुजिनोल गन्ने खराबोली इजिनोल गन्नो खराबोली खराब तेल गन्नो सगंध सुगंध खाने के अक्लेस ये वाके में गन्नो निर्विंद के अक्लेस इन लिए बावित है सगंध कारक लेस सगंध कारक लेस दत्ते कुमके मापुआ में गिदर बेहते मुकुद नेता मुकुद गानी खराब नेता खपागे नेता में इंदा गंडे नेली हुए निकाल एक सर इवरना तव नेट खपड़े उदयन खराब हबाब इंटमी वेदनाम समय वेदना समय निर्विंद 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 इलांगे के सिने मेलडी हाइट सिने मेलडी हाइट गन्ने कुरुंदु पदुवल कुरुंदु गागत्ताम कुरुंदु शाके गन्नमा पत्रत गन्नमा पुत्तत गन्न उमुलत गन्न कुरुंदु अनि सिनेमेल्डिहाइड अनिवार्यम कुरुंदु गन्न मुनाद आहार रस किरीम सनावा इना रस कारक अक्लेस भावित एक रस कारक अक्लेस रस कारक अक्लेस ईगावट वेदगत प्रतिपिलिका जनक औषधि अक्लेस रसकारक अक्लेस इवागे प्रतिपिलिका जनक औषधि अक्लेस
ඊළඟට තින්නේ මෝෆීන් මෝෆීන් මේ සඳහා ගන්නෙ පොපි ශාකේ पपी शाक वेदना नाशक भाविता कर पपी शाक मॉर्फीन लंका भी है दिन नए नहीं वेदना नाशक ඊළඟට වෙසිසීන් වෙසිසීන් මෙයා ගන්නේ පාවට්ට ශාසන පාවට්ට මේකට ආඩ තෝඩ කියලා කියනවා පාවට්ට ආඩ තෝඩ මේ ඉස්සර මිනිස්සු අය ගොඩාක් කරේ දැන්නම් දෙන්නේ මොකක් හරි පෙත්තක් දෙනවා වේදනා නාශකයක් විදියට ඉස්සර කරේ එන්නේ මේ විදියට ඇඟ එහෙම තවනවා ඇඟ හොදවනවා පාවට්ට වතුර ඒ කියන්නේ නේද මොකන්ද මේක වේදනා නාශකයක් වේදනා නාශකයක් ඊළඟ එක පෙනිසිලින් මේ ගන්නේ මෙයා ගන්නේ පෙනිසිලින් පෙනිසිලියම් නොටාටම් කියන දිලීරේ මේකනේ දිලීරිය පෙනිසිලියම් නොටාටම් එතකොට පෙනිසිලින් කියන්නේ ප්‍රතිජීවකයක් ලෙස භාවිතා කරන ඖෂධයක් ප්‍රතිජීවකයක් ලෙස බැක්ටීරියා වලින් මොන හරි ආසාදනයක් ආපුවම් ඒ ආසාදනයේ මැඩලීම සඳහා පෙනිසිලින් කියන ප්‍රතිජීවකය භාවිතා කරනවා ඊළඟ එක ඇන්ත්‍රැක්ස් ක්වීනෝන් ඇන්ත්‍රැක්ස් ක්වීනෝන් ඇන්ත්‍රැක්ස් ක්වීනෝන්
මේක ගන්නේ ඇස්පජිලස් කියන දිලීරය. ඇස්පජිලස් කියන දිලීරයෙන් තමයි ගන්නේ. ඇස්පජිලස් යොදා ගන්නවා සායම් වර්ග නිපදවීමට. සායම් වර්ගය නිපදවීම සඳහා යොදා ගන්නවා.